ආය බන්වට 1947 අවුරුද්දේ අරාබි ලීගයට, ඒ කියන්නේ අරාබි කරයට අයත් රටවල් විසින් ඊශ්‍රායලට විරුද්ධව දියත් කරනවා යුද්ධයක්. මේ යුද්ධය දින 6 යුද්ධය කියලා තමයි බොහෝ වෙලට හඳුන්වන්නේ. මොකද මේ යුද්ධය තිබුණේ දින 6ක් විතර. ඒ වුණාට අරාබි කරයේ දේශපාලන සිතියම උඩි අඩිගුරු වෙන්න මේ දින 6 බලපානවා. මේ යුද්ධය අවසන් වෙන්නේ ලෝක ඉතිහාසයේ යුද ජයග්‍රහණයක් ලැබපු විශිෂ්ටම ජයග්‍රහණය ඊශ්‍රායලට අත්පත් කර දෙන්නේ. යුද්ධය පැවැත්වෙන්නේ 1967 වසරේ ජූනි මාසයේ 5 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පමණයි. මොෂිදයන් 1967 අවුරුද්දේදී අගමැති ලෙවි එෂ්කොල්ගේ රජෙහි ආරක්ෂක ඇමතිවරයා විදිහට මොෂේ දයන් පත් කරනවා. ඒ කාලේ වෙනකොට සයදින යුද්ධයේ තදාසන්නම ආරම්භන අතර නියත පරාජයක් උරුමෙන්නට ඔන්න මෙන්න තිබෙදී තමයි මොෂේ දයන් විසින් අනපේක්ෂිත ලෙස ඊජිප්තු, සිරියාව හා ජෝදානියා රටවල් උපරිම බලය යොදා පහර දෙන්නට ගත් තීරණය නිසා අවසානයේ ඊශ්‍රායලටම ජය ලැබෙන්නේ. මේ යුද්ධෙන් පසු ඊශ්‍රායල පෙර ආයත නොතිබූ විශාල භූමි ප්‍රදේශයක් දේශපාලක වශයෙන් හිමිවන අතර එහි පාලන කටයුතු බාරවන්නේ මෙම මොෂිදායන්ටයි. ඔහු එය ඉතාමත් හොඳින් සිදු කරන බව තමයි වාර්තා වෙන්නේ. කල් මරමින් නොසිට ෂණික ප්‍රහාරයකට යාතු බව පවසමින් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන්ට විශාල බලපෑමක් එල්ල කරන ලද්දේ කාලයක් ඊශ්‍රායලයේ කීර්තිමත් හමුදා ප්‍රධානියක වූ මෙන්ම සහ සයදින යුද්ධයේදී ආරක්ෂක ඇමතිවරයා වූ මොෂිදායන් විසින්. තවද ඊශ්‍රායල් ඉතිහාසයේ ඉතා තීරණාත්මක තැන්වලදී ඒ වෙනුවෙන් ඉදිරියෙන්ම කටයුතු කළ අයෙක් ලෙසත් යුද සෙන්පති මොෂේ දයන් අවිවාදයෙන්ම සැලකෙන. ඒ වගේම අදට ඊශ්‍රායල් ජාතික වීරයෙක් විදිහටත් මෙම මොෂේ දයන්ව පිළිගන්නවා. ඊසක් රබින් 1967 අවුරුද්දේ ඊශ්‍රායලී ආරක්ෂක බලකායේ ප්‍රධානය බවට පත්වන්නේ ඊසක් රබින්. 1967 අවුරුද්දේ ජූනි මාසයේ දින 6ක් පුරා ඊශ්‍රායල් හා අරාබි රටවල් අතර පැවැදුණු බිහිසුණු යුද්ධයේ ජයග්‍රහණ ඊශ්‍රායල්ට අත්පත් කර ගැනීමට මූලික වූ ඊශ්‍රායල් ප්‍රධාන හමුදා නිලධාරි ලෙස හැඳින්විය හැකි. ඔහුගේ හා එම කාලේ ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමතිවරයා වන මොෂේ දයන්ගේ නිවැරදි තීරණ ලොවක් මවිත කළ මේ යුද ජයග්‍රහණයට හේතු බවට පත් වෙනවා. මෙම යුද්ධයේදී ඊජිප්තුවේ ගාසා තීරයත් සිනායි කතරත් ඊශ්‍රායලයේ අත්පත් කර ගන්නවා. සිරියාවේ ගෝලන් කඳු වැටියත් ඊශ්‍රායලයට හිමි වෙනවා. ජෝදානයේ වටහිර යුර හා නැගෙන ජෙරුසලමද ඊශ්‍රායලයේ පාලනයට නතු වෙනවා. එම ප්‍රදේශවල පිහිටි පලස්තීනියෝ පලායන අතර ඉතිරි පලස්තීනියෝ පලවා හරින තවත් බොහෝ පිරිසක් ඝාතනයට ලක් වෙනවා. සයදින යුද්ධයේ මෙහෙවු ආකාරය නිසා හමුදා ප්‍රධානි ඉසක් රබින් එරට වැසියන්ගේ වීරයෙක් බවට පත් වෙනවා. සයදින යුද්ධයේ මෙහෙවු ඔහු 70 දශකයේ මැද භාගයේ වෙද්දී ඊශ්‍රායලයේ අගමැතිවරයා බවට පත් වෙන පසු කාලෙදී අන්තවාදී යුදෙවික් අතින්ම ඔහු ඝාතනය වෙන බව තමයි වාර්තා වෙන්නේ. ලෙවි එෂ්කොල් ඊශ්‍රායලයේ බිඳ විනාශ කර දැමීම තමන්ගේ මූලික අරමුණ බවත් ඒ සඳහා සටන් කිරීමට අරාබි ජනතාව සූදානම් බවත් 1967 අවුරුද්දේ මැයි මාස 27 වෙනිදා එවකට ඊජිප්තුවේ ජනාධිපති වන ගම්මාල් අබ්දෙල් නසර් ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම තමයි ඔහු ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන ඔහු කිසිදු සාම සාකච්ඡාවක් සඳහා සූදානම් නැති බව. ඒ වගේම තමයි මේ වෙනකොට ඊජිප්තුව, ලෙබනිය, සිරියාව සහ ජෝදාන් හමුදාව ඊශ්‍රායලය හතර වටින්ම වට කළා තමයි තියෙන්නේ. ඔවුන්ගේ සැපියුම් පවා ඇනහිට තමයි මේ අවස්ථාව වෙනකොට තියෙන්නේ. පිටත සිට බලනකොට පේන්නේ ඊශ්‍රායලය කිසිම ගැළවීමක් නොලැබ වට කර තිබෙන බවයි. ජූනි මාස උදා වන විට ඊශ්‍රායල දේශ සීමාව ආසන්නයේ ඊජිප්තුවට පක්ෂපාතී 465,000ක බලකායක්ද, යුද ටැංකි 2800ක්ද, ප්‍රහාරක යාන 800ක්ද ස්ථානගතව සිටියේ තව දින කිහිපයක් තුළ ඊශ්‍රායලයේ සුන්නත් දූලි වන බව කෙනෙකුට සිහිපත් කරමින්. දේශ සීමාවල එසේ වෙමින් තිබියදී ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර එකම කඩිකුලක් බවට පත් වෙනවා. සති 3ක් තිස්සේ සැපියුම් අහිමි තිබීමත් හතර වටින් කොයි යම් මොහොතක හෝ ප්‍රහාර එල්ලවීමේ හැකියාවත් නිසා ඊශ්‍රායල් අගමැති ලෙවි එෂ්කොල් ඉතාමත් දැඩි ආතතියක ලක් වෙනවා. ඒ හේතුවෙන් ඔහු හමුදා තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය බලමුළුවල ප්‍රධානීන් ලුතින ජෙනරාල් යිට්සැක් රොබින්ට හා ආරක්ෂක ඇමති මොෂේ දයන්ට ලබා දීලා තියෙනවා. අතිවිශාල ජයග්‍රහණයක් ලැබුවත් ඊශ්‍රායල් නායක ලෙවි එෂ්කොල් එතරම් උද්දාමයට පත් නොවූ බවත් සඳහන්. ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන් යුද වැදුනේ ගැලවීමට මිසක් කිසිවක් දිනා ගැනීමට නොවන නිසා යනුයි. තම බලමුළු වලට අනුයුක්ත සිටි විශාල තරුණ ප්‍රජාවක් අකාලේ මේ මහා ආබාධ වීම ගැන තමන් ගොඩක් දුක් වන බව ඔහු පසු අවස්ථා කීපයකදීම තමන්ගේ ප්‍රකාශවලදී සඳහන් කරලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ.